සෞරදීන් අද ලස්සන මාතෘකාවක් අරන් ඉන්නේ. මම අද කියලා දෙන්නේ පුරවැසි බලය ගැන. කොහොමද මේ පුරවැසියෝ තමුන්ගේ බලය භාවිතා කරන්න ඕනේ? මොනවද ඒ ක්‍රමවේද බලය භාවිතා කරන තමුන් හිතන ප්‍රගතිශීලී සමාජ පරිවර්තන ඇති කිරීම සඳහා? ඒ කාරණාවම කියලා දෙනවා. ප්‍රධාන පියවර තුනක් යටතේ මම කියලා දෙනවා අද මේ සමාජයේ තියෙන ප්‍රධාන සමාජ බල වර්ග ගැන. මම ප්‍රධාන කාරණා හයක් ගැන කියලා දෙනවා. සමාජ බල මම කියලා දෙනවා ඕගලන්ට මේ සමාජ බල ගැබ් වෙලා තියෙන ආකාරය, මේ මිනිසුන් ඇතුළෙන් සමාජයේ ඉන්න මේ කොටස් ඇතුළෙන් තීරුම් ගන්න ආකාරය ස්වාධීනව තනියි. මේ මදාවියෙක් ගාව තියෙන බලය මොකක්ද? පොලිස් නිලධාරියෙක් ගාව තියෙන බලය මොකක්ද? මේ දේශපාලඥයෙක් අගමැති කෙනෙක් ගාව තියෙන බලය මොකක්ද? ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් නිර්මාණශීලී කෙනෙක් ගාව තියෙන බලය මොකක්ද? මහාත්මා ගාන්ධි වගේ නායකෙක් සමාජ නායකයෙක් ගාව තිබුණු බලය මොකක්ද? මේ කාරණාම ඕගලන්ට කියලා දෙනවා. ඒ වගේ මම උගලන්ට කියලා දෙනවා මේ සමාජ බල මිනිසුන් මත ක්‍රියාත්මක වෙන මූලධර්මය මොකක්ද? කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ? න්‍යායාත්මක අයිසොලින් මම උගලන්ට කියලා දෙනවා. ඒ වගේම අවසානයේ මම උගලන්ට කියලා දෙනවා කොහොමද මේ සමාජ බල ඕගොල්ලෝ භාවිතා කරන්නේ? ඕගොල්ලෝ හිතන යම්කිසි සමාජ පරිවර්තනයක් තියෙනවා නම් ඒ පරිවර්තන සාක්ෂාත් කර ගැනීම සඳහා කියන කාරණාව. සෞරදීනේ මේකට තමයි අපි කියන්නේ පුරවැසි භාවයේ සිටිසන්ෂිප් කියලා. මේක මේ මම කියලා දෙන්න ඕන දෙයක් නෙමෙයි. මේක පොත්වල සෑම කෙනෙක්ටම උගන්වන්න ඕන දෙයක් පාසල් කාලේදී. නමුත් අවාසනාවකට ඒක සිද්ධ වෙන්නේ නැහැ. මේ පුරවැසි භාවය ගැන නොදන්නාකම නිසා ලංකාවේ බොහෝ දෙනෙක් යටත් වැසියන් බවට පත් වෙලා පුරවැසියන් නෙමෙයි. මේක නිසා සමාජයේ ඉන්න කීප දෙනෙක්ට ඒ සමාජයේ සාරය තමුන් විතර නමු කරගන්න හැකියාව ලැබිලා. සමාජීය වේවා, ආර්ථික වේවා, දේශපාලනික වේවා, සංස්කෘතික වේවා, මේ ආකාර සියල්ලක්ගේ මේක පේන්න තියෙනවා. ඉතින් මම හිතනවා මේ සමාජ සංකල්ප අපේ සමාජය අතර බෙදා ගැනීම ඒ තියෙන ඒ ප්‍රශ්න වලට යම් කිසි ආකාරයකට පිළිතුරක් කියලා. ඉතින් මගේ නම රුචිර විජේසේන. මම නිතරම හිතන දෙයක් තමයි ඒ සමාජ සංකල්ප මේ අපි සමාජය අතර බෙදා ගැනීම තුළින් රටක් විදිහට ඉස්සරහට යන්න අපිට හොඳ අවස්ථාවක් ලැබෙනවා කියන එක. සෞරදීනි ඉතාම මූලික තැනකින් පටන් ගමු. මොකක්ද ඔබට සමාජ බලයක් තියෙනවා කියලා කියන්නේ? ඔබට සමාජ බලයක් තියෙනවා කියලා කියන්නේ ඔබට සමාජයේ යම් කිසි කොටසක් ඔබ හිතන දිශානතියකට නැඹුරු කිරීමේ හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ හිතන පත නැටි, ඒගොල්ලෝ වැඩ කරන ඇති, ඔබ හිතන යම්කිසි ක්‍රමවේදයකට නතු කිරීමේ හැකියාව ඔබට තියෙනවා. අන්න එහෙම ඔබට හැකියාවක් තියෙනවා නම් ඔබට සමාජ බලයක් තියෙනවා කියලා කියනවා. මේ ලෝකේ ප්‍රධාන සමාජ බල වර්ග හයක් තියෙනවා. මේකෙන් දෙකක් මූලිකයි, දෙකක් මධ්‍යස්ථයි, දෙකක් හරි ප්‍රබලයි සෞරදී. මම එකින් එක කියලා දෙන්නම්. ලෝකයේ තියෙන පළවෙනි සමාජ බලය තමයි ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාව. මනුස්සයෙක්ට තියෙනවා නම් යම්කිසි මේ ෆිසිකල් ෆෝස් එක, එහෙම නැත්නම් මේ ප්‍රචණ්ඩත්වයේ නිරූපණය කිරීමට, ඒ විදහා දැක්වීමට, ඒ ක්‍රියාත්මක කිරීමට බලයක් නම් හැකියාව තියෙනවා නම් සමාජයේ යම් කිසි කොටසක් තමුන් හිතන දෙයකට නැඹුරු කරන්න පුළුවන්. මිනිස්සු රෑනක් එනවා, ඒ අයට තුවක්කුව දික් කළා කියනවා අනිත් පැත්තට යන්න කියලා. ප්‍රචණ්ඩත්වයේ තියෙන හැකියාව සමාජ බලයක් සවුත්. හැබැයි මේක මූලික බලයක්. මොකද ඒකට හේතුව මේ එහෙම තුවක්කුව පෙන්වුවා මිනිස්සු යනවා. නමුත් යන්නේ ස්වකැමැත්තෙන් නෙමෙයි. ඒකින් තුවක්කුව නැති තැන මේ බලයට මේ හැකියාවක් නැහැ. ඒ වගේම තව කාරණාවක් තියෙනවා. තුවක්කුවේ බලය ප්‍රචණ්ඩත්වයේ සල්ලි වලින් මිලදී ගන්න පුළුවන්. ඒකින්ද මේ තුවක්කුවේ බලයට ප්‍රචණ්ඩත්වයට වඩා ඉහළ බලයක් තියෙනවා. ඒකට අපි කියනවා ධනය වියදම් කිරීමට ඇති හැකියාව. මිනිස්සුන්ට සල්ලි දීලා විවිධ දේවල් කරන්න කියන්න පුළුවන්. මිනිස්සුන්ට සල්ලි දීලා තමුන්ට ඡන්දෙ දාන්න කියන්න පුළුවන්. මිනිස්සුන්ට මේ සල්ලි දීලා විවිධ බලයන් ඔබට මිලදී ගන්න පුළුවන්. නමුත් අර ඒකත් හැබැයි එක දෙයක් තියෙනවා. ඒකත් මූලික බලයක්. මොකද මිනිස්සු සල්ලි වලට කරාට ස්වකැමැත්තෙන් නෙමෙයි කරන්නේ. එහෙනම් මූලික බල දෙකයි ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාව සහ මුදල් වියදම් කිරීමට ඇති, ධනය වියදම් කිරීමට ඇති හැකියාව මූලික සමාජ බල දෙකක් විදිහට තේරුම් ගන්න. මේ මූලික බලවලට වඩා ශ්‍රේෂ්ඨ බලයන් තියෙනවා. මං කියන්න මිනිස්සුන්ට තුවක්කුවක් පෙන්නලා හෝ මිනිස්සුන්ට සල්ලි දීලා හෝ තමුන්ගේ අම්මා තාත්තට අනතුරක් කරන්න කිව්වොත් මිනිස්සු එහෙම කරන්නේ නැහැ. ඇයි ඒකට හේතුව?
අපේ සමාජයේ අපි අම්මා තාත්තව තියෙන තැනක් තියෙනවා අපේ හිත ඇතුලේ අපේ සමාජ ක්‍රමයේ තුල අපි වටිනාකම් දීලා තියෙනවා සෞර්ධීනේ මේ සමාජ වටිනාකම් මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය තීරණය කරනවා ඒ අපි මේවට කියනවා සමාජ ප්‍රතිමාන කියලා එහෙම නැත්නම් සෝෂල් නෝම්ස් කියලා සමාජ ප්‍රතිමාන සෞර්ධීනේ සමාජ බලය ඒ සමාජ ඒ ප්‍රතිමාන තුලින් මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය නිරූපණය වෙන්නේ හැබැයි සමාජ ප්‍රතිමාන වලට වඩා ශ්‍රේෂ්ඨ වූ බලයක් තියෙනවා දැන් හිතන්න අපි සමාජයේ හිතන එකක් තමයි මිනිසුන්ගේ අදහස් වලට නිදහස් අදහස් වලට අවස්ථාව දෙන්න ඕනේ කියලා නමුත් එහෙම නිදහස් අදහස් ප්‍රකාශ කරන්න කියලා කට්ටියක් මේ සෙනඟ එකතු වෙලා පාරට බහින්න ඉන්නකොට එදාට ඇඳිරි නීතිය දානවා Facebook වහනවා YouTube වහනවා සමාජ වාල වහනවා ඒක කරනවා නම් මේ මේ අපි කියන්නේ ස්ටේට් එක භාවිතා කරලා එහෙම නැත්නම් මේ රජේ භාවිතා කරලා රජේ යම්කිසි ක්‍රියාවක් විදියට එහෙනම් අර සමාජ ප්‍රතිමාන බිඳහෙලාගෙන ඊට වඩා ශ්‍රේෂ්ඨ බලයක් අපිට දකින්න පුළුවන්. අපි මේකට කියනවා රාජ්‍ය ක්‍රියාව. එහෙම නැත්නම් ස්ටේට් ඇක්ෂන් කියලා. ඒතර ස්ටේට් ඇක්ෂන් කියලා කියන්නේ ඇත්තටම සමාජ බලය. දැන් මේ සමාජ බලය අපි කියනවා මේ මධ්‍යස්ථ සමාජ බලය. මිනිස්සු තමුන්ගේ සෝකමැත්තෙන් මේ පෙළමෙන ගතියකුත් තියෙනවා ඒ වගේම එහෙම නැති ගතියකුත් තියෙනවා අතරමැදි වගේ. එතකොට සමාජ ප්‍රතිමාන සහ රාජ්‍ය ක්‍රියාව කියලා කියන්නේ සමාජ බලයන් සමුදියි. ඔය හැබැයි මෙන්න මේ රූපේ හරිය වැදගත් මම මේක නිතරම කියන එකක්. මේ ඇවිල්ලා 1950 මේ නෝත් කැරලයිනා ප්‍රාන්තයේ ප්‍රාන්ත රජය විසින් ඉදිරිපත් කරපු නීතියක්. ඒ රජයේ ඒ ප්‍රාන්ත ප්‍රදේශයේ තීරණය කරපු එකක් තමයි සුදු මිනිසුන්ට වතුර බොන්න තැන් තැනකුත් මේ කළු මිනිසුන්ට එහෙම නැත්නම් වර්ණවත් මිනිසුන්ට වතුර බොන්න තව තැනකුත් හදන්න ඕන කියලා රජය තමයි තීරණය කරේ ආ ස්ටේට් ඇක්ෂන් එකක් ඒක. හැබැයි මිනිස්සු මේක දැකලා මිනිස්සු හිතුවා මේක සාධාරණ නැහැ. මේ වර්ණ වෙනස අනුව සමයේ තියෙන වර්ණ වෙනස අනුව තැන් දෙකක් ඒක සුදුසු නැහැ මනුෂ්‍යත්වයට. මිනිස්සු මේ සිතුවිල්ලක් අරගෙන ආවා මතයක් අරගෙන ආවා ඒ මතය මගින් අර සමාජ ඒ සමාජයේ ඇති වුණු ස්ටේට් ඇක්ෂන් එක වෙනස් කරා මේ සුදු මිනිසුන්ටත් කළු මිනිසුන්ටත් වතුර බොන්න තැන් දෙකක් තිබීම සුදුසු නැති කියන එක. එතකොට සෞර්ධීනේ ස්ටේට් ඇක්ෂන් එකට වඩා ශ්‍රේෂ්ඨ වූ බලයක් තියෙනවා. අපි ඒවට කියනවා පවර් ඔෆ් අයිඩියාස්. එහෙම නැත්නම් සංකල්පවල බලය. හැබැයි මේ සංකල්ප වලට පුංචි ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි මේ සංකල්ප ගොඩනැගෙන්නේ එක්කෙනෙක් මතනේ. තනි පුද්ගලයෙක් මතනේ මුලින්ම ගොඩනැගෙන්නේ. මේ සංකල්ප තනි තනි වශයෙන් තියෙනකොට සෞර්ධයන ඒව වලට ලොකු බලයක් නැහැ. මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම සමාජ බලය මොකද්ද කියලා දන්නවද? ඒ කියපු සංකල්ප වටා මිනිස්සුන් පොදි වැදගත්තාම මිනිසුන් ඒක රාශීන් වුණාම එහෙම නැත්නම් සංඛ්‍යාත්මක වශයෙන් මිනිස්සු එකතු වුණාම අන්න අපි කියනවා මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨතම සමාජ බලය තමයි සංකල්ප වටා පොදි වුණු සමාජ ගහණයට අපි කියනවා සමාජ බලයක් කියලා. එහෙනම් ওই ආකාරයෙන් ප්‍රධාන සමාජ බල 6 ගැන තීරුම් ගන්න. මේ අනුව ඔයගොල්ලෝ එහෙනම් තීරුම් ගන්න මේ මදාවියෙක් ගාව තියෙන බලය මොකද්ද කියලා. එයාගේ අදින ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාව. එතකොට මදාවි ලොක්කා ඒ කියන්නේ මේ මාෆියා ලීඩර්ගේ තියෙන බලය. එයාට ධනයක් තියෙනවා අර මේ ප්‍රචණ්ඩත්වයට තියෙන හැකියාවක් තියෙනවා. එතකොට දේශපාලඥයට තියෙන හැකියාව මොකක්ද කියලා තේරුම් ගන්න. ඒ වගේම තේරුම් ගන්න ඕගොල්ලෝ මේ අපි කියන්නේ තියොලොජිකල් සෙන්ටර්ස් එහෙම නැත්නම් ආගමික නායකයන් ගාව තියෙන බලය මොකක්ද කියලා. මේ සමාජ ප්‍රතිමානයේ හැසිරවීම බලයක් ඒගොල්ලන්ට තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ හිතන්න නව නිර්මාණකරුවෙක්ගේ තියෙන බලය මොකක්ද? ඒ වගේම යම් කිසි වෙනසක් ඉල්ලලා සමාජයේ පෙරට එන කොටස ගාව තියෙන බලය මොකක්ද කියලා. එහෙනම් සෞර්ධීනේ සමාජ බල 6 මේ විදියට තේරුම් ගන්න මේ ලෝකේ විවිධ ආකාරයේ ගොඩනැගීම් තියෙනකොට මේ බලයන් ගොඩනැගෙනකොට මේ ආකාර 6ට යොමු කරලා බලන්න පුරුදු වෙන්න. මේක තමයි පුරවැසිභාවයේ පළවෙනි පාඩම. සමාජ බලයන් අඳුරාගන්නේ කොහොමද කියන පුරවැසිභාවයේ සම්බන්ධ දෙවනි සංකල්පය කියලා දෙන්න. ඒ දෙවනි සංකල්පය තමයි සෑම විටම මේ පුරවැසියන් මත මේ විවිධ බලයන් යෙදෙනවා කියන කාරණා. මේ විවිධ බලයන් ඒ බලයන් වල යෙදීමේ ප්‍රමාණය අනුව පුරවැසියන්ගේ ක්‍රියාකාරීත්වය තීරණය වෙනවා කියන කාරණාව අපි තීරුම් ගන්න ඕනේ. ඒක ඉතාම වැදගත්. මේ බලන්න මිනිස්සු ආර්ථික පීඩාවක් තියෙනවා කියලා හිතන්නකො සමාජයක.
නමුත් මිනිස්සුේ ආර්ථික පීඩාව තීරුම් අරගෙන ඒ ගෙදෙට්ට වෙලා ඉතින් ඒ ප්‍රශ්න විඳගෙන ඉන්නවා. මොකක්ද උනේ? සමාජ ප්‍රතිමාන කියන බලය ශ්‍රේෂ්ඨ වෙලා මේ බලවත් වෙලා තියෙනවා. මිනිස්සු එළියට බහින්නේ නැහැ. නමුත් පසු කාලනම මිනිස්සු තීරුම් ගන්නවා මේ ආර්ථික පසුබෑමට හේතුනේ යම්කිසි මේ ප්‍රශ්නයක්, යම්කිසි දූෂිත දේශපාලනඥයෙක් රසක් කියලා හිතන්නකෝ. එතකොට මොකද මිනිස්සු වෙන්නේ? යම්කිසි සංකල්පයක් වටා මිනිස්සු එකමුතු වෙනවා. එකමුතු වෙලා මිනිස්සු පාරට එනවා. දැක්ක නේද? සමාජ බලයක් වෙනත් සමාජ බලයක් සංකල්පයක් මත එකමුතු වූ සමාජයක ඉන්න සමාජ බලය මතු වුණා. මිනිස්සු පාරට බැස. මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වය වෙනස් වුණා. ඔහොම වෙනස් කරලා ওই විදිහට වෙනස් වෙලා ඔන්න පාරේ ඇවිදගෙන යනවා කියලා හිතන්නකෝ. මෙන්න මේ මිනිස්සුන්ට කඳුළු ගෑස් ගහලා මිනිස්සුන්ට පහර දීලා මිනිස්සුන් විසිරුවාහයි. එතරම්ද මොකද උනේ? අර ප්‍රචණ්ඩත්වයේ තියෙන හැකියාව කියන ඒ සමාජ බලය ප්‍රබල වුණා. මිනිසුන් නැවත ගෙවල් වලට යවුවා. දැක්ක නේද? මිනිසුන් මත විවිධ සමාජ බල යෙදෙනවා. ඒ සමාජ බල මගින් මේ මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය තීරණය වෙනවා. අතිශය වැදගත් සම්මුතිය. මේ සමාජ බලයන් විවිධ ආකාරවලට විවිධ කෝණවලට මිනිසුන් මත යෙදීම නිසා මිනිසුන්ගේ ක්‍රියාවලිය තීරණය කිරීමේ ක්‍රමවේදයට අපි කියනවා දේශපාලනය කියලා. හරි, එහෙනම් ඕක තමයි දේශපාලනය කියලා කියන්නේ. දැන් මේ දේශපාලනය කියම මේක සිංහල වචනයක්. සාමාන්‍ය අපි කියන්නේ දේශපාලනය, මේ රට පාලනය කිරීම නෑ, එහෙම නෙමෙයි. මේක ඇත්තම නිර්වචනය අපිට ගන්න පුළුවන් පොලිටික්ස් කියලා. පොලිටික්ස් කියලා කියන්නේ සමාජ බලයන් හැසිරවීම මගින් කොහොමද මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වය තීරණය කරන්න කියන එක. එතකොට මේ පොලිටික්ස් කියන එක සෞර්ධීනි, ඒක පවුල තුල තියෙන්න පුළුවන්. ඕගොල්ලන්ගේ මේ පාරේ ඉන්න ජන සමූහයේ අපි කියන්නේ ස්ට්‍රීට් එකේ කමියුනිටි එකේ තියෙන්න පුළුවන්. පාසලේ තියෙන්න පුළුවන්. මේ සමිති සමාගමේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ කාර්යාලයේ තියෙන්න පුළුවන්. ගමේ තියෙන්න පුළුවන්. රටේ තියෙන්න පුළුවන්. ලෝකේ තියෙන්න පුළුවන්. ඒතර පොලිටික්ස් කියලා කියන්නේ දේශපාලනය නෙමෙයි. දේශපාලනය කියන්නේ පොලිටික්ස් වල ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට පුරවැසියෙක් විදිහට දේශපාලනේ එහෙම නැත්නම් පොලිටික්ස් කියන කාරණාව දැනගෙන ඉන්න ඕනේ. මොකද එතකොට විතරයි අපිට තේරෙන්නේ මොන ආකාරයේ සමාජ බලයන් අපි මත යෙදීම නිසා අපි මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාවට. පුංචි උදාහරණයක් කියන්නම් මේක තව ටිකක් තේරුම් ගන්න මේ ප්‍රායෝගික මට්ටමේ. හිතන්න වෛද්‍යවරු එක දවසක උද්ඝෝෂණය කරලා ස්ට්‍රයික් එකක් කරනවා කියලා. ඒ වගේම ගුරුවරු ඔය විදිහටම යම්කිසි ඉල්ලීම් ටිකක් සඳහා උද්ඝෝෂණයක් කරලා ස්ට්‍රයික් කරනවා කියලා හිතන්නේ. ඕගොල්ලෝ හිතන්නේ මේ දෙන්නගෙන් කාටද ලොකු අවස්ථාවක් තියෙන තමුන්ගේ ඉල්ලීම් දිනාගන්න. ඕගලන්ට පැහැදිලිවම පේනවා සාමාන්‍ය අවස්ථාව යටතේ වෛද්‍යවරුන්ට ඒ සඳහා දිනාගැනීමේ හැකියාව වැඩි. ඇයි ඒකට හේතුව? ඒකට හේතුව තමයි වෛද්‍යවරුන් කියන කණ්ඩායමේ යම්කිසි ගුණයක් විදිහට ගත්තා. ඒගොල්ලන්ට විවිධ සමාජ බලයන් හැසිරවීමේ තියෙන හැකියාව වැඩි. දැන් ඔය විදිහටම ගන්න මේ අපේ වඩු කර්මාන්ත ශිල්පීන් ගැන. ඒගොල්ලනුත් ඔය වගේ ස්ට්‍රයික් එකක් කළා, මේ උද්ඝෝෂණයක් කරයි කියලා. ඒගොල්ලන්ගේ ඉල්ලීම් දිනා ගැනීමේ තියෙන හැකියාව කොච්චර සාර්ථක වේද? ඔගලන්ට පේනවා ඒගොල්ලන්ට තියෙන හැකියාව ගොඩාක් අඩුයි. ඒකට හේතුව මොකක්ද? ඒ කොටසට සමාජ බලයන් හැසිරවීමේ තියෙන හැකියාව ප්‍රමාණාත්මකව අඩුයි. මෙන්න මේ අවස්ථාවේ තමයි අපිට දේශපාලනය කියන කාරණාව අවශ්‍ය වෙන්නේ. එතකොට මේ වඩු නිර්මාණ වඩු කර්මාන්ත ශිල්පීන් හිතුවනම් විවිධ ආකාරවල අර සමාජ බලයන් එකතු කරන ක්‍රමවේදය. ඒගොල්ල දේශපාලන විදියට මේ කාරණාව හිතුවනම් සා ඒගොල්ලන්ගේ ඒ ක්‍රියාදාමය ඩිසයින් කරා නම් ඒගොල්ලන්ට ඇත්තටම හැකියාවක් තියෙනවා අර කියන බලයන් දිනා ගන්න. සෞර්ධේනි පුරවැසි භාවයේ පිළිබඳ තුන්වෙනි සහ අවසාන කාරණාව වැදගත් කාරණාව කියලා දෙන්න. කොහොමද පුරවැසි බලය හසුරවන්නේ ඔබ කැමති ප්‍රගතිශීලී වෙනස්කම් සිදු කිරීම සඳහා? මේක අපිට පටන් ගන්න වෙන්නේ දේශපාලනිකව මේ ලෝකේ දකින්න පුරුදු වීම තුළින්. ඒක හරි සරලයි. මම අර කිව්වනේ විවිධ සමාජ බල. ඔගොල්ලෝ දකින්න පුරුදු කරන්න, නිතර නිතර දකින්න උත්සාහ කරන්න මේ සිදුවන සිදුවීම්, අපේ පරිසරයේ සිදුවෙන, මේ දේශපාලන පරිසරයේ සිදුවන මේ විවිධ සමාජ බලවල ගැටීම් විදිහට සරලම විදිහ කියන්නද? උදාහරණයට ඔගොල්ලන්ගේ මේ ඉරිද පත්තරය ගන්න. ඉරිද පත්තරය අරගෙන ඒකේ විවිධ මේ ප්‍රවෘත්ති
වෙන වෙනස් ප්‍රවෘත්ති ගත්තාම ඕගලන්ට ගොඩාක් වෙලාවට දකින්න පුළුවන් ඒ විවිධ සමාජ බලවල ගැටීම් තමයි ඒ ප්‍රවෘත්ති විදිහට නිකුත් වෙලා තියෙන්නේ. එතකොට ඒ විදිහට සමාජයේ දිහා බලන්න, ඒ වගේ ඒ විදිහට මේ සිදුවීම් දිහා බලන්න පුළුවන් නම් ඔබේ වැඩි වෙන්නේ අපි කියනවා පොලිටිකල් ලිටරසි, එහෙම නැත්නම් දේශපාලන දැක්ම කියන දේ කාරණා වැඩි. ඒතර ඔබට තේරුම් යනවා මේ විවිධ සමාජ ක්‍රියාකාරකම් සිදුවන්නේ මොන මොන සමාජ බලවේගවල ක්‍රියාකාරීත්වය වීම නිසාද. මේක තමයි අංක එක. මේ ලෝකයේ දිහා දේශපාලන කෝණය, දේශපාලන කෝණයකින් ආ හැබැයි මේ කාගේවත් පක්ෂයකට හෝ කාගේවත් මතවාදයකට හෝ පුද්ගල මතවාදයෙන් නෙමෙයි තමුන්ටම අනන්‍ය වෙච්ච නිදහස් මතවාදයකින් මේ ලෝකෙ දිහා බලන්න පුරුදු වෙන්න. ඒක තමයි අංක එක. දෙවනි කාරණාව ඕගොල්ලෝ බලන්න මේ ලෝකයේ ඕගොල්ලන්ගේ සමාජයේ ඕගොල්ලන්ගේ වටේ තියෙන මේ කමියුනිටි එකේ වෙනස් වෙන්න ඕනේ තේවල් මොනවද? ඕගොල්ලෝ ඒවට අකමැති මොනවද? අකමැතිය සහ වෙනස් වෙන්න ඕනේ කාරණා මොනවද? ඒ වෙනස් නොවීම සඳහා, ඒ දැන් තියෙන ඒ ස්වභාවයේ පැවතීම සඳහා මොනවද ක්‍රියාත්මක වෙලා තියෙන සමාජ බල? කාටද මේ සමාජ බලයන් තියෙන්නේ? කොහොමද මේ සමාජ බලයන් ගොඩනැගිලා තියෙන කාරණාව සහ කාටද මේ සමාජ බලයන් එලෙසම රැක ගැනීමට අවශ්‍ය වෙන කාරණාව විනිවිද දකින්න. ඕගොල්ලන්ගේ ගමේ, ඕගොල්ලන්ගේ ඔෆිස් එකේ, ඕගොල්ලන්ගේ යුනිවර්සිටි එකේ, ඕගොල්ලන්ගේ මේ ප්‍රදේශයේ, ගමේ, රටේ මේ විදිහට දකින්න පුරුදු වෙන්න. මේ කාටද මේ සමාජ බල, මොන මොන පද්ධතියින් හරහාද මේ සමාජ බලයන් ඒ පුද්ගලයන් මත ගොඩනැගිලා තියෙන්නේ? ඇයි එහෙම මේ මිනිස්සු එහෙම කරලා තියෙන්නේ? කවුද ඒව ගොඩනැගිලා තියෙන්නේ? ඒකෙන් වාසිය සැලසෙන්නේ කාටද කියන කාරණා විනිවිද බලන්න. පුරවැසිභාවයේ අතිශය වැදගත් කාරණාව තමයි ඒක. මේ විදිහට සමාජ ක්‍රියාකාරකම්, සමාජ බලයන් විදිහට තේරුම් ගත්තයින් පස්සේ ඕගලන්ට ඇත්තටම හැකියාව තියෙනවා ඒව වෙනස් කරන්න, ඒ සඳහා සූදානම් වෙන්න, ඔබගේම තියෙන අනන්‍ය වූ හඬකින් කතා කරන්න ඒ වෙනස්කම් සිදු කිරීම සඳහා. බලන්න මීට කලින් අතීතයේ මිනිස්සු මේ වගේ වෙනස්කම් සිදු මේ සමාන අවස්ථාවලදී මිනිස්සු මොනවද කරලා තියෙන්නේ? මිනිස්සු කොහොමද සමාජ සංවිධාන ගොඩනගලා තියෙන්නේ? කොහොමද මිනිස්සු අරගල ගොඩනගලා තියෙන්නේ? ඒ වගේම ඒ සංකල්ප මත මිනිස්සුන් මේ ඒ සමාජගත කරන්න කොහොමද ක්‍රියාත්මක කළා? ඒව වලින් ඉගෙන ගන්න. ඒ වලින් ඉගෙනගෙන උත්සාහ කරන්න, අරගල කරන්න, වෙනස්කම් කරන්න. සමහරලාට ඒ අරගල හරියයි, සමහරලාට වැරදි. නමුත් හරි ගියත් වැරදුනත් ඒ හැම දෙයකින්ම අලුත් දෙයක් ඉගෙනගෙන ඒ වෙනස්කම් දිගින් දිගටම සිදු කිරීමෙන් අර ඔබ හිතන නිවැරදි දේශපාලනික වෙනස්කම්, ඒ සමාජීය වෙනස්කම් ඔගලන්ට සිදු කිරීමේ හැකියාව ලැබෙනවා. අන්න ඒක තමයි සෞර්ධේනි නිවැරදි පුරවැසිභාවය කියලා කියන්නේ. හැබැයි පුංචි කාරණාවක් අවසානයේ මතක් කරන්න ඕනේ. මේ බලය කියන කාරණාව හරි බලවත් දෙයක්. බලය කියන්නේ හරි බලවත්. මේ බලය සමහර මිනිස්සු යොදා ගන්නවා තමුන්ගේ ප්‍රයෝජනය සඳහා. මේ බලය සමහර මිනිස්සු යොදා ගන්නවා මේ පොදු මහත් මේ ජනතාවගේ මේ සෞභාග්‍ය, එහෙම නැත්නම් මේ ප්‍රයෝජනය සඳහා. ඒ බලය යොදාගන්නේ තමුන් වෙනුවෙන්ද අනුන් වෙනුවෙන්ද කියන කාරණාව මත ඔබ ශ්‍රේෂ්ඨයෙක්ද, ඔහොම නැත්නම් ඔබ බොහොම ආත්මාත්මකාමී දුෂ්ටයෙක්ද කියන කාරණාව තීරණය වෙනවා. මේක ඇත්තටම ඔබගේ සාර ධර්ම පිළිබඳ ප්‍රශ්නයක්. මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ චරිත සෑම විටම බලය යොදාගත්තේ වඩා පුළුල් වූ ජනතාවකට අවශ්‍ය කරන මේ ඒ පහසුකම් මේ සහ ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න. අපි පුරවැසියන් වශයෙන් කරන්න ඕනේ අන්නේ කාරණා. එහෙනම් මේ බලය කියන කාරණාව, පුරවැසි බලය කියන කාරණාව ඔය විදිහට ඉතාම සරලව ලුහුණෙන් විස්තර කරන්න පුළුවන් සෞර්ධින්. මම හිතන ඕගොල්ලෝ යම් කිසි දෙයක් මේකෙන් ඉගෙන ගත්තා කියලා. ඉතින් ඒක සතුටක් ඕගොල්ලෝගේ එහෙම ඉගෙන ගත්තා නම්. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි නැවතත් හමු වෙමු. විශේෂයෙන් මේ දවස්වල ගොඩාක් දේශපාලනය ගැන මතවාද කතා කරන හින්දා මම හිතුවා මේක අවස්ථාවක් කරගන්න මේ මූලික සංකල්ප සමාජගත කිරීම සඳහා. ඉතින් බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝ එකක් එක්ක සම්බන්ධ වුණාට. මම හිතනවා ඒගොල්ලන්ට ඒක යම්කිසි ආකාරයකින් වැදගත් වෙන්න ඇති කියලා.